වැලිගම කොක්මාදුව ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ ලිංගික හිපයකින් ව්‍යාපාරික ස්ථානවලට සහ පුද්ගලික ආයතනවලට අවශ්‍ය ජලය ලබා දීම සඳහා පුද්ගලික සැපයුම් කරුවන් පිරිසක් කටයුතු කර තිබෙනවා. කිසෙවෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙලෙස විශාල ලෙස ජල බවුසර මගින් ජලය රැගෙන යාම හේතුවෙන් අවට ලිංග සිඳී යාමේ අවදානමක් මතුව ඇති බවයි. මෙයලා කිව්වා ඔට බෝඩ් එකට සල්ලි දුන්නොත් ගන්න නැහැ කියලා ඔය කිව්වා. සල්ලි තියෙන තරමට අපිට ඇකේ කිව්වා ඕන දෙයක් කරා. මට කිව්වනේ ඔය අර සේම් කියන්නේ. ඒ බොරුවට කිව්වා. මට ලක්ෂ 10ක් දුන්නේ කොහොනේ වේද? බොරුනේ. තත්ත්වය පිළිබඳව ප්‍රදේශවාසීන් වගකෙවිතු ආයතනවලට දැනුම් දීමත් සමග එම ස්ථානයට වැලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය ජල සම්පත් මණ්ඩලයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ද පැමිණියා. ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව සුරකිමු ලංකා සංවිධානයේ සභාපති පූජ්‍යපාහියංගල ආනන්ද සාගර හිමියන්ද අදාළ ස්ථානයට වැඩම කර සිටියේ ගැටලුව පිළිබඳව සවා බැලීම සඳහායි. සාමාන්‍ය සැකයක් තියෙනවා මීටරේ මෙතන තියෙනවා. මේ බටේ මෙතනින් ගලවලා ගත්තා. මේ කාලේ අලුතින් කොන්ක්‍රීට් කළා. මෙතනින් බටේ දාලා ගහන්න බලන්න. ඒක දාලා ගලවත් ගන්න බලන්න. ඒකනේ. जनताधारण जीवत्में जीवन ප්‍රදේශවාසීන්ගේ විරෝධයද එල්ල වුණා. ප්‍රධාන පෙළේ සැපයුම් කරුවන් කීප දෙනෙක්ගේ අවශ්‍යතාවයන් මත භූගත ජලය දිනකට වතුර ලීටර් ලක්ෂ 2ක මාර්ග ආසන්න බලය ආසන්නව මොවුන් අලෙවි කරනවා. මේකෙන් වෙන්නේ ප්‍රදේශයේ ජනතාව උග්‍ර ජල හිගිරියක් පත් වේ දිනවා. නීති අනුකූලව අවුරුද්දක් ඇතුළත නැවැත්තුවා. නැවැත්තුවා පස්සේ කොරෝනා කාලේ ජල සම්පත් එකෙන් අවසරය ගත්තා කිව්වා. අපි මීටර හයි කරලා ගත්තයි පුළුවන් නම් නවත්තන්නේ කියලා අපිට කිව්වා. අපි ගත්තයි කියලා. පාරිශ්‍රය ලේකම්තුමීට කිව්වා පාරිශ්‍රය ලේකම්තුමී කිව්වා අපි අවසරයක් දුන්නේ නැහැ කියලා.